අවසරයි අපේ හාමුදුරනේ දැන් මේ අපි ජීවත් වෙනකොට විවිධාකාර ප්‍රශ්න වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා භෞතික ලෝකයේදී මේ අපි අපේ යවට සමාජය අපේ යවට පරිසරයෙන් ඍජු මෙල්ලවෙන ප්‍රශ්න වලට අපි මුහුණ පානවා ඒ වගේම පෙර සංසාරේ අපි කරගෙන ආපු කුසල අකුසල කර්ම අනුව අපි ප්‍රශ්න වලට මුහුණ පානවා ඒ වගේම අපේ හාමුදුරනේ මේ හේන නිසාත් මිනිස්සු යම් යම් අවස්ථා වලදී ප්‍රශ්න වලට මුහුණ පාලා තියෙනවා දැන් හේන ගැන කතා කරනකොට සම්බුද්ධ දේශනාවෙන් සඳහන් වෙනවා කුසල රජුරෝ දැකපු හේන 16 බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ ලෝකයේ ඉදිරිය ගැන ඒwidetilde සඳහන් කළේ. දැන් මම මෙහෙම මේ කතාවක් කිව්ව අපේ හැඳුනේ මේ කඩවතින් අපිට හිතවතෙක් කතා කළා. මේ එතුමා සඳහන් කළා එතුමාගේ බිරිඳ සම්බන්ධයෙන් මේ කාරණාව සිහිපත් කළේ. මේ රාත්‍රී කාලයේදී නිින්දෙන් ඥාතීන් ඇවිල්ලා මියගේ ඥාතීන් ඇවිල්ලා කතා කරන ස්වභාවයක් වගේ තියෙනවලු අපේ හැඳුනේ. යම් යම් අවස්ථාවවලදී අපිටත් දැන් අපේ පවුලවල මියගිය අය කතා කරපු අවස්ථාවල් තියෙනවා ඒ දවස්වලට අපි පහවද අපි වැඩිහිටියොත් එක්ක සාකච්ඡා කරනවා මොකද්ද මේ වුනේ මෙහෙම කිව්වා මෙහෙම අවක දානයක් දුන්නොත් හරියයි කියලා යම් යම් අවස්ථාවල් එහෙම වෙනවා ඉතින් දැන් මෙතන සිද්ධ වෙන්නේ අපි හඳුරන්නේ මෙහෙම ඥාතින් නැවිල කතා බහ කරුවට පස්සේ මේ දෙපාවල අධික වේදනාවක් ඇති වෙනවා දෙපාවල අධික වේදනාවක් ඇති වෙලා මේ ඇවිදගන්න බැරි තරමට වගේ යම් අප්‍රාණික භාවයක් ඇති වෙනවලු මේක සිද්ධ වෙන්නේ රාත්‍රී කාලේට හැබැයි පහවදා උදේට එළියට නැන් පස්සේ මේ සියල්ල අමතකයි මේ සිය මුකුත් නැහැ ඉතින් දැන් මේ කතා කරපු මහත්මයා දැන් මේවක් ගැන මේ අදෘශ්‍යමාන බලවේග ගැනීම විශ්වාසයේ බොහොම අඩුයි නමුත් මේ தත්ත්වය නිසා එතුමා ටිකක් සැලිලා ඇහුවා මේ අපෙන් මේ මොකද්ද මේකට බලපාන හේතුව මේ අදෘශ්‍යමාන බලපෑම් වල යම් කිසි ක්‍රියාකලාපයක්ද මේකට බලපාන තියෙන කියලා අපි හඳුරන්නේ කොහොමද අපි එතුමට ඒකට පිළිතුරක් දෙන්නේ සැබවින්ම එවැනි කාරණා බොහොමයක් අපිට නොඑක් නොඑක් අවස්ථාවල අත්දැකීම් තියෙනවා ඉතින් එක අවස්ථාවක මට මතකයි ඒක අම්මා කෙනෙක් ඒ අම්මට ඒත් රාත්‍රී කාලේම ඥාති ඇවිල්ලා කතා කරනවා යන් කියලා ඉතින් ඒ අම්මා හීනෙන් මේක දකින්නේ ඉතින් යන් කියලා කතා කරාම මේ අම්මා යනවලු එහෙමයි ඉතින් මේ අම්මා යනවා ගිහිල්ලා ඊට පස්සේ කොමෙන්ගර ටිකක් දුර ගිහිල්ලා ඉවිල්ලා ආයි සිහි කල්පනා ආවට පස්සේ ආයි එනවා සිහිනෙන් ඇවිදිනෝ කියලා අහලා ඇති එහෙමයි ඉතින් මට මතකයි අපේ මගේම බාල මල්ලි කෙනෙක් ඉඳලා රාත්‍රී කාලේ ඒ පොඩි කාලේ මේ හීනෙන් බිත්ති වල නගින්න යනවා ඉතින් ඒ නිසා අතීත පැරැන්නෝ හැමදාම රාත්‍රියට තෙත කරපු තෙමපු ගෝණියක් එලිපත්ත ළඟ දාලා තියෙනවා ඒකට සිහි කල්පනා වෙනවා හීනෙන් යන අයට එදා අපේ සූදානමින් හිටියා මොකද ධර්මයේ දන්න නිසා දැන් ගොඩේ ප්‍රශ්න තියෙන අපේ ඔය පිළියම් දන්නේ නැහැ ඉතින් ඒ නිසා දැන් ඔය කියන කාරණේදී විශේෂයෙන් මේ මියගිය ඥාතිවරු මේ බොහෝ වෙලාවට මේ සම්බන්ධතාවයේ මානසික සම්බන්ධතාවය නිසා පෙන්නුම් කරනවා කතා කරනෝ නොයික් නොයික් විදිහේ දේ දකින්න කතා බස් කරන්න ඇසුරුකම් පවත්වන්න පුළුවන් එවැනි අවස්ථාවලදී දුර්වල වෙච්ච මානසිකත්වයක් හරි එහෙම නැත්නම් යම්කිසි මානසික වේදනාවකින් පීඩාවකින් ඉන්න අවස්ථාවකින් දිනම් තමන්ගේ හිත දුර්වලයි ඒකෝ රාගදේශ මොවාදී අරමුණු වලින් හිත බැහැගත්තට පස්සේ හිත දුර්වල තත්වයක් තියෙන්නේ එතන. කෙලස්නේ. ඒ වගේ වෙලාවට දැඩි ලෙස ශක්තිමත් අපේ මියගිය ඥාතිවරුන්ට පුළුවන්කම තියෙනවා යම් යම් බලපෑම් ඇති කරන්නට. එවැනි අවස්ථාවලදී කතා කරනවා එන්න කියනවා තව නොඑක් නොඑක් මෙසිවිලි කියනවා. අන්න ඒ බලපෑම හේතු කරගෙන මානසික වැති වෙන අවපීඩනයේ මුල් කරගෙන තමන්ගේ කායික වශයෙන් ජීව විද්‍යාත්මකව යම් අප්‍රාණික තත්වයන් ඇති වෙන්නට පුළුවන් එකක් ඒක එක කාරණයක් අනිත් එක ඒත්තන්ට එකිල්ලියම යම් කිසි බලපෑමක් කරන්නත් පුළුවන්කම තියෙනවා පුද්ගලයා දුර්වල නම් ඒ මියගේ ඥාතීන් ඉන්න ආත්ම භාවයේ තියෙන අනුභවයේ අනුව ඉතින් කෙසේ වෙතත් මේ කාරණා දෙක ඒ අදාළ ඔය ප්‍රශ්නේ අහන තැනත්තකින් උනත් සම්මුඛ වෙලා මොකද්ද මේ කාරණේ කියන එක විස්තර ඇතුව අපි කතා කරන්නට අවශ්‍ය වෙනවා ඉතින් එතකොට ඒ සඳහා පිළියමක් අපිට යොදන්නට ධර්මානුකූලව පුළුවන්කම තියෙනවා නමුත් සමස්තයක් වශයෙන් මට පුළුවනි ධර්මයේ අනුව ධර්මයට අනුව කියනකොට එවැනි අවස්ථාවල ඒ ඥාතිවරුන් සිහිපත් කරලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කිරීමක් කරන්න ඒ වගේම මෛත්‍රිය වඩන්න විශේෂයෙන්ම සතරවරන් දෙවියන්ට පින් දීලා මෛත්‍රී හිතකින් විවේක ගන්න රාත්‍රී නිින්දට යන්න ඒ වගේම එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ඇත්තටම තමන්ගේ ශරීරයටම ආවිෂ්ට වෙන අවස්ථා තියෙනවා බොම් බරපතල විදිහට ඒ වෙලාවට
අයං යක්කෝ ගන්නාති අයං යක්කෝ විහෙටේති ආදී වශයෙන් ඔය ආටානාටි සූත්‍රයේදී කියනවා මෙන්න මේ යක්ෂයා මට ආවේශ වෙලා මේ අදෘශ්‍යමාන කෙනා ආවේශ වෙලා මට කරදර කරනවා මාව පෙළනවා මාව ගන්න හදනවා ඒ නිසා වෛශ්‍රවණේ දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියන්න පුළුවන් වෙසමුනි රජතුමාට මේ මට පීඩා කරන තැනත් අරගන්න මට කරදර වලින් මාව මුදවන්න යක්ෂ සෙම්පති වරුන්ට කතා කරන්න පුළුවන් ඉන්දෝ සෝමෝ වරුණෝ චාදි ඉන්ද්‍ර දෙවියනි වරුණ දෙවියනි එතකොට ඒ වෙලාවේදී අර අදෘශ්‍යමාන පිරිසව අත්ත ඩංගුවට ගන්නට පුළුවන්කම තියෙනවා බලවත් විදියට ඒ යක්ෂ සෙම්පති වරුන්ට. මොකද හීනාත්ම ලබන පහත් පිදී පිරිසක් තමයි අපට කරදර හිරි අර කරන්නට. ඉතින් ඒ නිසා එහෙම ධර්ම ක්‍රමයකුත් තියෙනවා. දැන් ඔය කියන උපාසක මෑණියන්ගේ දෙපාවල අධික කය අධික හන්දිවල අධික වේදනාවක් ඇති වෙනවා කියනවා ඒ වෙලාවට. හැබැයි උදේට ඒව නැහැ. ඉතින් එතකොට අර තියෙන යම්කිසි බලපෑම නිසා එතන ඇති වෙන්නට පුළුවන්. ඉතින් එවැනි කාරණාවකදී එතවසෙම්ම ධර්මානුකූලව තමන්ට තියෙන කාරණේට පිළිතුරක් ලබා ගන්නවා වගේම ඒ සඳහා යම්කිසි වත්පිළිවෙත් පන්තියක් කරන්නට ආශිර්වාදයක් ලබා ගන්නට සහ ඒ ක්‍රමවේදයක් සකස් කර ගන්නට පුළුවන්කම තියෙනවා.